පෝම්ස් ගෝත්‍රයට අයත් කොළොම්බිඩේ කුලවාසීන් 12 දෙනා අතුරින් එක් පිරිසක් ලෙසයි ස්පොටඩ් ඩව් නැතහොත් අලු කොබෙයියා නම් කළ හැක්කේ. ඌ අභිජනන නිවාසික පක්ෂියෙක්. අපේ ගෙවත්තේ නිතර හමුවන මිත්‍රයෙක්. මෙච්චාම් පක්ෂියාට ඇත්තේ ප්‍රියමනාප පෙනුමක්. මිදුලේ කුස්සියේ වත්තේ ඕවිතේ වී හාල් හෝ වෙනත් යමක් කමින් ලැසි ගමනින් යන එන අලු කොබෙයයන් යුගල ලෙස දැකීමයි ඉතා පහසු. නිදහස් අහසට නාද නැගෙනසේ පියාපත් සලා හීයක්සේ වේගයෙන් නැගෙන කොබෙයියා එතෙන් සිට සිය පියාපත් ගැසීම නවතා වේගයෙන් යලිත් පහලට හෙල්ලක්සේ ඇදී එනවා. හේ නිදහස් ආර මවන්නේ විචිත්‍රත්වයක්. එය බලන්නට ඕනෑම කෙනෙකුට ප්‍රියයි. මේ සියල්ල බොහෝ විට දැකිය හැකි ඔහුගේ මනමාල ගති පැවතුම් ස්මතුවන සුවැදි සමයේදී කුටු කුටුගා මොනවා දෝ කියමින් ඔවුන් ඔවුන් දක්වන ඉඟි බිඟි ලැජ්ජාශීලී අලු පැහැසිරුරක් ගෙල වටා ඇති සුදු තිත් මාලයක් හැඩකාරයි. මේ අනුමාමාගේ නිවසේ අලු කොබේ යුවල සෑදූ කැදැල්ලයි. එකවර දැමූ බිත්තර දෙක බිඳි ආ පැටව් දැන් ලොකු මහත් වී හමාරයි. දරුවන් පෝෂණය මෙන්ම ආරක්ෂාවත් කැදලි තැනීමේ ක්‍රියාවලියත් මව්පියන් සාමූහිකව බෙදා හදාගෙන සිදු කරනවා. කැදැල්ල අලංකාර නැතත් ප්‍රාථමික එකක් වුවත් ඉන් සිදුවන මෙහෙවර අපරිමිතයි. අනුමාමා මේ සියල්ලට වඩා ඔබට අද පහදා දෙන්නට සූදානම් වන්නේ පැටවුන්ට මේ මව්පියන් ආහාර කවන ආකාරයයි. එය තරමක් වෙනස්. අලු කොබෙයි අම්මා තාත්තා ඔබ මොබ ගොස් සොයාගත් ධාන්‍ය රැගෙනවිත් කූඩුවට එබි කම්පානවා. ඒ පැමිණීම විශාල භාග්‍යයක් සතුටක් ලෙසයි මේ පැටව් දකින්නේ.
ඔවුන්ගේ ආහාර සලාකය හොට මත පෙනෙන්නට නැතත් මේ වැඩිහිටි සතුන්ගේ උගුර පුරා ඇත්තේ ආහාර ගබඩාවක් දිගු වේලාවක් එක් රැස් කළ ආහාර තමන්ගේ හොටෙන් පහලට තල්ලු කොට රඳවා රැගෙන විත් පැටවුන්ට වමාරා කෑමට දීමයි ඔවුන්ගේ සිරිත හොඳින් නිරීක්ෂණය කර බලන්න වැඩිහිටි මාපිය සතුන්ගේ හොටය තුලට ළමා විහඟුන් සිය හොටය දමා ආහාරය ඩැහැ ගන්නවා ඉන්පසුව උගුරේ පහළ ඇති ධාන්‍ය යලි යලිත් වමාරා හොටය සමීපයට ගනිනවා මේ අයුරින් එකවරකදී සැලකිය යුතු ප්‍රමාණයේ ආහාර වේලක් පැටවුන්ට පිරිනැමෙනවා කොබෙයියා අපේ ගෙවත්තට ගෙනෙන අසිරිය සේම අපේ ජීවිතයට දනවන මිහිරද අපමණයි මිනිසුන් වාසය කරන භූමිවල ඊතා සතුටින් සාමූහිකව සහජීවනයෙන් විහරණය කිරීමට වෙරදරන මෙවැනි සතුන් ආරක්ෂා කිරීමට අපට ඇත්තේ බාර දූර වගකීමක් ඒ සඳහා විශේෂ දෙයක් කළ යුතු නැහැ ඔවුන් විසින් මේ පරිසර පද්ධති දැඩිසේ ප්‍රේමානුබද්ධව රැක බලා ගැනීමයි අප කාගේත් සිරිත විය යුත්තේ